మిదమై ప్రెజర్ శ్రీలంక ఇంటర్నేషనల్ కర్ణాకర్ల గాని బిజినెస్ రిజిస్ట్రేషన్ సుశాంత్ సాగర్ జన్సిదా మగిన సాగర్ ఏకు కంప్లైంట్ కరి మన్ సూపర్ మార్కెట్ టికెట్ గియా బడువా గాక్ మారు కరన్న ఏగొల్లో ఏక దన్నేవత్ నై బిల్లేకత్ ఏగొల్లో నే మే బీట గెదర్ యానో మంగబగే మే మాసే పడియ దేన మంగ ఇన్న మంగ ఇతుం బై ఐకే మట విడిదియన్ నదర్ కూడా అయ్యా పిస్తోల్ మే దర్ పెన్నని ಅಂದ್ರೆ ಯಾ ಯಾ ವಿಕಾರಗಳನ್ನ ಬೇಕು
දැන් අපි පටන් ගනිමු. මුතනින්ද අපි පටන් ගන්නේ හරිම සරලයි. මේක පටන් ගන්න මුකුත් ඕනේ නැහැ. ඔබේම මානසික චිකිත්සාව කරගන්න පුළුවන්කම. මුලින්ම ස්පිය පියාගෙන හොඳ හුස්මක් ගන්න. මොකද්ද මේ? අසාර්ථක ජීවිත සාර්ථක කරන දුප්පතුන් එක රැයකින් පෝසතුන් කරන ඔබේ මානසික කම්කටොළු සෝදා හරින මානසික ශක්ති සංගරාව චිත්ත ප්‍රවේගය. මොකද කියන්නේ? මේක කාලෙක ඉඳන් මගේ හිතේ තිබිච්ච අදහසක්. මොකද්ද මේකෙන් වෙන්නේ? මොකද්ද මේකෙන් වෙන්නේ නේ? අංක 1 මේකෙන් අපිට සල්ලි ටිකක් හම්බෙනවා. ඒක නෙමෙයි මන් දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. අංක 2 මානසික අසහනයෙන් ඉන්න මිනිසුන්ට මානසික සහනයක් වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? මිනිස්සු අනාථ වෙලා ඉන්නේ බං. උන්ට ඕනේ එල්ලෙන්න මොකක් හරි. ටික වෙලාවකට හරි උන්ගේ හිත පොඩි ආතල්යකට අරගෙන මොකක් හරි එකක්. ඒ කියන්නේ නිකන් ඔය ක්‍රිකට් මැච් එකක් වගේ. එහෙමත් නැත්නම් ඡන්දයක් වගේ එකක්. අදතරමින් ඔය ගමේ කාගේ හරි පල්ලියක් වගේ එකක්. ඒ කියන්නේ උන්ගේ ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙන මොකක් හරි මගුලක්. මේක තමයි ඒ. අපත බොල. යකඩු දෙමිමි. එතකොට අපි මේකත් විකුණනවද? නැත්තම්. හප්පි අයියා තමයි අයියේ දවසකට හරි මිනිහා. එක වැඩකට කෙලවිලා රස්නේවත් යන්න හම්බුණාද? අම්මපා. කලිබා. මේ ගසේ බොහෝ පැනිදු ධම්මැති වැඩිය කඩන නරක ළමයි එම නොවේ අපි මේ ගසේ බොහෝ පැනිදු ධම්මැති වැඩිය කඩන නරක ළමයි එම නොවේ අපි ව්‍යාපාර පටන් ගත්තේ මගේ පියා. ඊට පස්සේ යාමනාට පස්සේ මේ ව්‍යාපාරය මම බාරගත්තා. ගණන් දැන් දුරේ නැතිද? මම ඉතින් මේක දිගටම කරගෙන ගියා. දැන් අයියේ හයි. එහෙමයි. අයියා නිකන් අට්ටකම පිටියේ
ఇదాసలు తమ తాత గాయంగా ఇల్లు మేరు మీ కతువేకిటయి వెన్ని మీకు ఉండాయి ఒబ దుప్పత్తులా ఇన్ని అయి ఏ ఒబే వరదద్ ఓ ఏ ఒబే వరద మమ్మ ఎంగిల్ల దిక్కరన్నే ఒబట ఒబ దుప్పత్తు క్లిస ఇపదీ మొబే వరదంగ్ నెవే హేత్ ఒబ దుప్పత్తు క్లిస మియే ఆ మొబే వరద ఒబే దుప్పత్కమ తనికరమ తీయన్నే ఒబే హీతే హొందట ఒబే హితతుల డెబిల బలన్న ఏక పిరిలా తీయని మొనవగెంద కియల ఈర్ష్యా వైర్య క్రోధ్య మోహే మేవ తమాయి ఒబే హితే పెతరిలా ఇన్న దుష్ట బలవేగ మేవ పరాజయ కరన్నే కోహమద పట్ట మరు అపి ఓక ఒహమ్మమ అరగిన ఒకట తవటియాక ఎకతు కర్లా కతువేకిట దాం అయి మొనదే అపి ఎకతు కరన్నే మేము దాం మేవ పరాజయ కరన్న ఒబ యంత్ర మంత్ర గురుకం పసుపస గియ కాలయ ఇవరై కట్టడియంట నక్షత్రకరువంట శాస్త్రకరువంట ఒబే ముదల్ కాలయ లబాదున్ యుగే ఇవరై ఏవా తమై ఒబతుల తిబును దుష్ట సితువిలి కౌన్ අයියට පුදුම දැනුමක් නැහැ හිතේ ඉන්න මේ ගැසේ అయ్యా ఈ మే పత్ర కిన అన్ని గని మేమై బా మేక తుంగిని పిటువట ఎన్నోని సిత్తట ఎక్కంగవ ఆదరీకరణ ఆయురు ఇవగి పిటువ ముకద మేక కౌరు కియవ ఏ హమ్మకి కుటుంబ సెట్టిన దే మేక తీయను హరి దెం బలపను పెట్టి ఉన్న బలపను దెం ఒబ యాన ఐ ఇదిరియట ఐ ఇన్న ఉదే పిపును రోస మలక్ వగే పార దిహా బలాగెన ఐ మే ఒబ బయల ఐ ఒబే కకుల్ వేవులన్ ఒబే హితే బుర బురానగిన ఆదర సితువి ఐ ఐ ఇదిరియ దూర గలన్ ఇడనొదెన్ යයි හරි හරි බං අපි මේක හැමම දාන්නේ නැහැ මේක හදලා අපිට ඕනි විදිහටයි දාන්නේ
කොහොමද ඒ ධනාත්මක චින්තන කොටට දාන්නේ? ඔය මේ කෙල්ල කොල්ලෙකුට මොකද ලව් කරන එකක් ගැන ඔය කියන්නේ? දැන් ඔබ කියපන් මට මොකද්ද ධනාත්මක චින්තන දාන්න බැරි කියලා? යහළ තැන්නේ තරුණියක් අසල නිවසක් සාදමින් සිටි කම්කරුවෙක් අති දූෂණය වේ. මේ මේක කොහොමද ධනාත්මක චින්තනයට දාන්නේ? හරි. ලියාගෙන කොලයක් කරා. හරි. ඔන්න ලියා. බලන්න දැන් අපි උදේ පුවත්පතක් අතට ගත්තාම මොනවද අපිට කියවන්න ලැබෙන්නේ කියලා. මම මේ ළඟින් දැක්කා. මොකද යහළ තැන්නේ කම්කරු තරුණයෙක් අතින් තරුණියක් දූෂණය වෙයි කියලා පුවතක්. බලන්න මේ කම්කරු තරුණයා තමන්ගේ හිතේ මේ තරුණිය පිළිබඳව ඇතිවුණු සිතුවිලි ධනාත්මකව අරගෙන මට ඇයව දිනාගත හැකි, මම ඇයට සුදුස්සෙක් වෙමි කියලා හිතලා ඇයව දිනාගන්න උත්සාහ කරා නම් අද අපි අහන ප්‍රවෘත්ති කොච්චර සුන්දර එකක්ද? ඈ මේ තරුණයා ඇයව දිනා ගැනීම සඳහා තමන්ගේ ආයතනයේ වඩාත් හොඳින් රැකියාව කරලා ඒ ආයතනයේ අනිත් සේවකින්ගේත් හිත දිනාගෙන වැඩ කරා නම් ඉතා ඉක්මනින් වැඩි මුදලක් උපයනවා. ඒ වගේම ඇයගේ හිත දිනා ගැනීම සඳහා ඇය ඉදිරියට ඉතාම අපූර්වට ඇඳ පැළඳගෙන ගියා නම් ඒකෙන් ඔහුගේ මුළු ජීවිතේම ආලෝකමත් වෙනවා. ඒ වෙනුවට මේ තරුණයා මොකද්ද කළේ? ඔහුගේ සිතේ තිබුණු ධනාත්මක පැත්ත වෙනුවට ඍණාත්මක පැත්ත අවදි කරා ඇයව ඉක්මනින් දිනා ගැනීම සඳහා. බලන්න ඒකෙන් සිද්ධ වෙච්ච මහා විපත. බුලියා ගන්නද? මොනේ අයියේ. මේ ඇත්තටම උටේගෙන කරන්න දෙන්නේ. ඒකනේ බං. ඔබ ගියපන් තාම මොනවද අපිට දාන්න බැරිව තියෙන්නේ කියලා. මම්මි මේ බොදු ගොවි 45ක් උනත් බයස නොපෙනෙන උසස් බාලිකාවක උගත් නිවෙස් දෙකක් හිමි අවිවාහක රජයේ ඉංග්‍රීසි ගුරු මෙනවියට දුසිරිතෙන්තර සහකරුවෙකු දෙමව්පිය සොයයි. පලි සුළු වරදකින් දරුවෙකු සිටි. මේ කොහොමද? ඉතින් බං ඕකේ තනිකරම තියෙන ධනාත්මක චින්තනයනේ. දැන් බං ඔය කියන විදිහට දරුවෙක් ඉන්නවා කියන්නේ ඕකේ කියන තරම් සුළු වරදක් වෙන්න බෑනේ. ඒත් බලපං ඒ ළමයාගේ තියෙන ධනාත්මක චින්තනේ. යකෝ වයස අවුරුදු 45ක් වෙලත් තමන්ගේ ජීවිතේ වැරදිච්ච තැන් නිවැරදි කරගෙන ආයෙත් පෞල් ජීවිතයක් ගත කරන්න තියෙන බලාපොරොත්තුව. ප්‍රියන්ත වටින්නේ ජීවිතේ නෙමෙයි, වටින්නේ බලාපොරොත්තු. අම්මා බවුනේ අයියේ. ඒකනේ අනිත් එක බං අපි අනිවාර්යෙන් මේකට විවාහ කියලා පිටුවක් ඇඩ් කරන්නත් ඕනේ. ඒකනේ බං කියන්නේ අපිට ඕන එකක් නාන්දු ජීවිතේට හරවන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ වගේ මැගසින් ඕන තරම් ගහන්න පුළුවන් නේ. හරියට හිතුවොත් ඔව්. අයියටත් මේ වගේ වැඩේ නම් හොඳට පුළුවන් නේද? යකෝ මගේ උපාධිය ජනසන්නිවේදකය. තිබූ තැනක හොර සතුරන් ගත නොහෙන උගතමනා ශිල්පයමයි මතුරගෙන. ජයන් මහත්තයෝ ඔබ කොහොමද මේ හොර වැඩවලට ප්‍රවිෂ්ට වුණේ? ඇත්තටම කියන්න ප්‍රියන්ත මහත්තයෝ, ඔය හොරකම මට පුංචි කාලෙඳම මගේ හිතේ තිබුණා. ඔය පොඩි කාලේ අපේ ගෙදරට අහල පහල ගෙවල් වලින් රස කැවිලි ලැබෙනවා. ඉතින් ඔය අනිත් ළමයි වගේම මමත් රස කැවිලි හොරෙන් කනවා. හැබැයි ප්‍රියන්ත මහත්තයෝ, ඔය අනිත් මෝඩ ළමයි කරනවා වගේ මම රස කැවිලි බෝතලේ අරලා කන්නේ නැහැ. මම රස කැවිලි කාලා බෝතලේ ගහනව පොළවේ. අයියෝ ප්‍රියන්ත මහත්තයාට කියන්න, ප්‍රියන්ත මහත්තයෝ අම්මා ආවම පූසා ගුටි කනවා. මට තේරෙනවා. ඔබට තේරෙනවා, ඔබට තේරෙනවා. මේ එතකොට ජහන් මහත්තයෝ මේ හොරකම තමාගේ වෘත්තිය කරගත්තේ කෙසේද?
ඔව් මට ඉතින් ඔය ඉන්න තැනකුයි ඛණ්ඩ දෙකුයි නැති වුණාම තමයි අනේ අනේ තෝරිතද මම්මගේ නංගි බඳින් දින්නවා කියලා. ඔය බඳින් හිටියනම් පුදුමයට වටින්නේ මේ වගේ වෙලාවට. මම්මුන්ට මොන්ටිසෝරි එක වගේ ලයින් කරලා දෙන්න. අපි වැඩේ කරමු.